අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 107 සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ස්ලාමීය අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය අතනඟුඩගත් පාස්කු මහමුලකරුවන් ඇත්තටම මහමුලකරුවන්ද කාඩිනල් හිමිගෙනත් පැහැදීම අඩු වුණා සමගි ජනබල වේගෙන් චෝදනා රංජන්ට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි හිස්සු අසුන අජිත් මානප්පරුමට ඒකපාර්ශ්වීය බවට පාර්ලිමේන්තු මහලේකම්වරයාට සහ කතානායකවරයාට විරෝධය පාර්ලිමේන්තුව උණුසුම් වෙයි යහපාලන කාලෙ තිබ්බ ප්‍රශ්න ජනතාවට දැන් නැහැ. ඒක නිසා ජනතාව සෞඛ්‍ය සහ ආහාර ගැන වැඩිපුර හිතනවා. රාජ්‍ය ඇමති ඩීවී කියයි. දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඩුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව කතානායක මහින්ද අපාබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පවතින බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී ඇති බව කතානායක මහින්ද අපාබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. Announcement, I wish to inform the Parliament that after consideration of the legal opinion and the provisions of the Constitution, the Secretary General of Parliament, in terms of Section 64(1) of Parliamentary Elections Act No. 1 of 1981, has informed the Chairman of the Election Commission of a vacancy which occurred in the membership of 9th Parliament due to the fact that Honorable A.A. Ranjan Leo Sylvester Ramanayake, Member of Parliament for the Electoral District of Gampaha, ceased to be a Member of Parliament in terms of Article 60. 6D of the Constitution. කතානායකවරයා පාර්ලිමේන්තුවට එම දැනුම් දීම සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. පැහැදිලිව විවස්ථානුකූලව රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙලා තියෙනවා. නඩු තීන්දුවක් පදනම් කරගෙන රංජන් රාමනායක මහත්තයා එළියේ අධිකරණය විවේචනය කරනවා. මෙතුමාලා පාර්ලිමේන්තුවේ අධිකරණය විවේචනය කරනවා. මේ අභියෝගයට ලක් කරන්නේ කවුරු කතානායකතුමා වගේම මේ රටේ අධිකරණ පද්ධතිය. මෙතුමාගෙන පෙනී හිටින්නේ මොකටද? පිටපාඩ ඔබතුමා මේ ප්‍රශ්නේ පිළිබඳව තීන්දුවක් දෙනවයි කිව්වා. හැබැයි ඔබතුමා ඊයර තීන්දුව අරගෙන ලියුමක් නිකුත් කරලා ඉවරලා තමයි පාර්ලිමේන්තුවට තීන්දුව දෙන්නේ. එහෙම කොහොමද කරන්නේ? ඔබතුමාට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. පාර්ලිමේන්තුවට ඔබතුමාගේ තීන්දුව ඉදිරිපත් කරන් පසුව ඒ ලිපිය යවන්න. හැබැයි මේ මොන්ටසෝරි යන විපක්ෂයට තේරෙන්නේ නැහැ ඔබතුමා කියන දේ. මේ කාලය විනාශ කරන්නේ කවුරු වෙනුවෙන්ද? මේ ගෑනුගෙන බැක්සයිඩ් ගෑනුගෙන ෆ්‍රන්ට්සයිඩ් ගෑනුන්ගා ලිංගික සේවයට එන්න කියලා කතා කරපු අයට තමයි විපක්ෂ නායකතුමා පෙනීටින්නේ. වැදගත් මන්ත්‍රීවරයෙක්ට පෙනීටින්නේ. දැන් ඔබතුමා දීලා තියන්නේ 66 යටතේ මේ පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා තමයි. නෑ නෑ නෑ. මන්ත්‍රීතුරේ අහවල නෑ කියලා. ඒක පැහැදිලිව මේක තියෙනවා. ඒක වැරදි. හරි ඒක 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 නේ තීන්දුව දීලා ඉවරයි ඒක තීන්දුව දීලා ඉවරයි ඒක ආය අවශ්‍ය නැහැ එයාගේ ප්‍රශ්නේ කිව්වා ඊළඟට තිබෙන අංකය රුන්දික ඔයා ඔයා ආගේ මේ ස්ටේට්මන්ට් එක කරන්න කිව්වා බෑනේ කතා කරන්න බෑනේ හරි හරි මන්ත්‍රීතුමා කියන්නේ අර කතානායක තුම නිමෙම උත්තරීතර පාර්ලිමේන්තුව තුලදී मेतर पार्लिमेंट विपक्ष नायक प्रधान तन हरद එතකොට එතුමාට දෙන්න ඕන අවස්ථාව ඔබතුමා දන්නවා අපි කියලා දෙන්න ඕනේ නැහැ. එතකොට ඔබතුමාලා නිමල්ලන් සමහත්තයාට දෙනවා වගේම අපිටත් ඒ අවස්ථාව දෙන්න ඕන. ඔබතුමා එහෙට විනාඩි 5ක් දීලා ඔබතුමාගේ විනාඩියෙන් කියන්නේ. මේක කපනවා නම් අපිට අවශ්‍ය කාරණේ කියන්න බෑ. මම කියන්නේ දැන් ඔබතුමා පිළි අරගෙන ඔබතුමාලා මැතිවරණ කොමසාරිස්ට්ට ආපු නියෝගය ආපහු අකුල ගන්න. මේක වැරදි නියෝගයකින් වැරදි විදිහට භාවිත කරලා දිනවා. මේක මහලේකම්තුමා වැදිනවා දන්නවා. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මහලේකම්තුමා මේ කාර්යය දන්නවා. माइक करना माइक करना माइक करना मुकाद ले करना ऐ बाल लांसाड़ दो ना माइक मुकाद ले करना मुकाद ले
මේක සම්පූර්ණ පක්ෂග්‍රාහී ලංසට දුන්නේ රන්ජන් රාමනායක මහතාගෙන් පුරපාඩු වූ මන්ත්‍රී දුරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරඟ වෙදී සමගි ජනබලවේගයේ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පිරු මහතාට ලබා දීමට නියමිතයි 2020 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන හතරක් හිමි වුණා ඉන් දෙවන ස්ථානයට පත් වෙමින් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වුණා අජිත් මානප්පිරු මහතාට ගම්පහ දිස්ත්‍රික් සමගි ජනබලවේග ලැයිස්තුවේ 5 වන ස්ථානය හිමි වූ අතර එහිදී ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 47212ක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 4ක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාස 12 වනදායි. ඒ අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහෝසි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දෙනුම් දී තිබුණා. පසුව රන්ජන් රාමනායක මහතා සිය දඬුවම යලි සලකා බලන ලෙස ඉල්ලමින් නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කළද ශ්‍රේෂ්ඨාධිකරණය එයද ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අතර සිර දඬුවම් නියම වූ තමන්ගේ මන්ත්‍රී දුරය අහෝසි කිරීම වැළැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා අභියාචනාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කළා. එම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයටපත් කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවයි. අන්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සිලෝන් තව්හිද් ජමාත් ඇතුළු ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දප්පුලද ලිවේරා මහතා අනුමැතිය ලබා දී තිබෙනවා. जनाधि शिष्य ජමියා ISIS සංවිධානය අල් කයිඩා සංවිධානය සෙව්දුෆයා සංවිධානය සහ සුපර් මුස්ලිම් සංවිධානය මෙලෙස තහනම් කිරීමටයි නීතිපතිවරයා නිර්දේශ ලබා දී තිබෙනේ මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරය පාස්කු කොමිෂන් සභාව වාර්තාව සහ ප්‍රහාරයේ මහමොළ කරුවන් පිළිබඳව අදහස් පළ කළා දැන් ප්‍රාස්තික වගේ ප්‍රහාරයක් ඇති වෙන්නේ ඇයි යහපාලන රජයේ සම්පූර්ණයෙන්ම මේ මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්ද සඳහා ඒ අවශ්‍ය කරන ආරක්ෂක විධිඥාන ගත්තේ නැති නිසා මම හිතන අපේ පක්ෂෙන් කවදාකවත් ඒ වගේ දෙයක් ඒ වගේ ජාති ද්‍රෝහී වැඩක් වෙන්නේ නැහැ දැන් අවුරුදු දෙකක් වෙනවා අප්‍රේල් මාසේ 21 වෙනිදාට එනිසා උන්වහන්සේ කියන කරන දේවල් ගැන අත්ත වශයෙන්ම අපි අත්ත වශයෙන්ම ගෞරවයෙන් සොයා බලනවා නමුත් මෙතෙන්දී තියෙන්නේ පොලිසිය මගින් කරන්න තියෙන විමර්ශන සියල්ලක්ම ඒ කියන්නේ ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් කරන්න තියෙන සියලුම විමර්ශන කරලා අවසන් මීට මාස දෙකකට ඉස්සෙල්ලා. එතකොට කාගෙද මේ ප්‍රමාදය? මේ ප්‍රමාදය තිබ්බේ නීතිපතිතුමා අතේ. මොකද නීතිපතිතුමා සිටියා. එතකොට ජනාධිපති කොමිසම් වාර්තාව එනකන්. එතකොට දැන් ජනාධිපති කොමිසම් වාර්තාවත් ඇවිල්ලා දැන් මාසයක් පමණ වෙනවා. එතකොට රජයක් හැටියට මහජන ආරක්ෂක අමාත්‍ය හැටියට මටවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති රට්ටතුමාටවත් නඩු දාන්න බෑ. නඩු දාන්නේ නීතිපතිවරයා. එතකොට එහෙමනම් ප්‍රමාදයක් තියෙනවා නම් තියෙන්නේ නීතිපතිවරයා ඇතේ. නමුත් නීතිපතිතුමාත් නිකන් ඕනවට එපාට මේ නඩු දාන්නේ නැහැ.
නීතිපතිතුමා මේ ප්‍රමාද වෙලා මේ වගේ විශේෂඥ නීතිඥවරු කණ්ඩායම කැවලා දිවාරය වැහෙතිලා මේ කරන්නේ නීතියේ හිඩැස් වලින් මේ විද්‍යකරවන්ට රිංගායන්ට නොදපන්න පාස්ට් ප්‍රහාරය ගැන 21 වෙනි දින මේ මාසේ 21 වෙනිදා වෙනකොට විශාල උද්ඝෝෂණයක් නැත්තම් ජනතා විරෝධයක් පොරොන්දු ඉටු නොකිරීම මොකද ඔවුන්ගේ මහා මැතිවරණ පොරොන්දුක් උනේ මේ රටේ පාස්ට් ප්‍රහාරට වග කිය යුතු මහා මොල කරුවන් අපි අල්ලලා දෙනවා කියන දැන් අද වෙනකොට මහා මොල කරුවන් අල්ලලා දෙනවා කියන කාරණාවට උත්තරයක් දෙන්න බැරි වෙච්ච තැන ආණ්ඩුව දැන් මේ වෙනකොට අර පාස්ට් ප්‍රහාරයේ සිදුවෙලා අපේ ආණ්ඩුව දවස් 3ක් ඇතුළත අත්තරංගුවට ගත්ත පුජ්‍යලේ දැන් මහා මොල කරු විදියට ලැජ්ජ නැතුව ඊයවිල්ලා සරත් වීරසේකර මහත්තයා රටේ සමාජය හමුවේ තියන කටයුතු කළ තියෙනවා අපි අහනවා දවස් 3ක් ඇතුළත අපේ ආණ්ඩුවෙන් අත්තරංගුවට පුජ්‍යලයා මහමොල කරුණන් ඇයි අර පහුගිය ජනාධිපතිවරණ වේලාවේ කෑ ගහ ගහ වේදිකාවක් ගානේ අපි ආපු විකස මහමොල කරු මේකේ සම්බන්ධ සියල්ල අත්තරංගුවට ගන්නවා අත්තරංගුවට ගන්න ආණ්ඩුවට හැකියාවක් නැ මේක පිටිපස්සේ තියෙන සැබෑ తත්වය මෙතනින් එහාට ආණ්ඩුවට උත්තර හොයාගන්න බැරි තැන මැතිවරණයක් ළඟ එනවා කියලා සේයාවක් පේනවා ඒ මැතිවරණය වෙනුවෙන් සහ කාදිනලිම්පාන වහන්සේ යම් තැනක හිර වෙලා ඉන්නව මොකද මෛත්‍රීපාල සිසේන මැතිතුමාට ඍජු ඇඟිල්ල දික්වලා බේර ගන්න කවුරු හරි පාර්ශවයක් කාදිනලිම්පාන වහන්සේට ඉන්නවාද කියන සැකයක් අපිට තියෙනවා අපේ ලොකු ගෞරවයක් උන්වහන්සේට තිබුණා දැන් නම් ඒ ගෞරවය හීන වෙනවා මොකද උන්වහන්සේ පැහැදිලිව මාණ්ඩු වෙනුවෙන් කඩේ යනවා කියන එක මම හිතන්නේ මේ රටේ ජනතාවට හොඳට පේනවා මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනි පැහැදිලිවම මේ 60 68 ලක්ෂය සහ 69 ලක්ෂය මේ පාංශු ගහරය තුළ නිර්මාණය කිරීමෙන් මහා දැවැන්ත විවසනයක් ඒ වගේම ජාතිය විශාල අනතුරක තබලා තිබෙනවා කියන කාරණේ මම හිතනවා මම නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මේ මවුලවේවරයා මේකේ මහා මොල කරුවයි කියන කාරණේ. එහෙමනම් මේ පිළිබඳව බුද්ධියංශ තොරතුරු තිබෙන්න ඕනේ. මේ මවුලවේවරයා මේකේ මහා මොල කරුවයි කියන කාරණේ සරත් වීරසේකර මහත්තයා දැන් දැනින්නේ ඊයේ දිනේ නා. මේක හාස්‍යයට සහ පුදුමයට ලක්වන කාරණාවක් නෑ. දැන් ආණ්ඩුව ෆේල් වෙලා තිබෙනවා පාසු ප්‍රහාරය සම්බන්ධ සෙවීම ඒ වගේම ආණ්ඩුවට ඕනෑකමක් තිබෙන බව පේනවා සැබෑ මහා මොල කරු මේක වසන් කරලා මේ වෙනුවෙන් පෙනී හිටපු සමහර කණ්ඩායම් ආරක්ෂා කරන්න කියන කාරණේ තමයි අපට රටට හැඟෙන්නේ මෙතර පාසු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාද මාලාවේ අවසන් දිනය අදයි මේ එහිදී පළ වූ අදහස් पक्ष नायक What is this? කරුණාකර විවාදයේ ගැටදී අපි දැන ගන්න ඕන ඔබතුමා පක්ෂනායක රැසීම කැදවලා හෙටයි අනිද්දායි පාස්පෝර්ට් පාරේ සම්බන්ධයෙන් විවාදයට කැමති වුණා. ඒක තමයි කියන්නේ. ඒක තමයි කිව්වේ. දේශපාලන බලන්න. ඒක තමයි කිව්වේ. පාස්පෝර්ට් පාරේ දෙකයි. තාමුලද? ගරු ඔක තමයි කියන්නේ. කතානායකතුමනි ඔබතුමා පක්ෂනායක රැසීම. ඒක තමයි කිව්වේ. හෙටයි වෙලා දැන් කියලා ආවිල නෑ කිය. සම්බන්ධ විවාදයක් දුන්නා. ඊට පස්සේ ඔබතුමා වෙනස් කර වෙනස් කරන්න හදන නිසා තමයි ඔලුව උලලා තියෙන්නේ. දේශපාලන පළගැනීම් විවාදයේද ඒක හෙට උදේ තීන්දුව කරන්න තමුන්නාසේ. හෙට බෑ. තමුන්නාදලා තීන්දුව කරන්න. හෙට උදේ බෑ. අපි ලෑස්ති වෙන්න බයි. කරන්න කොයි විවාදයකට පාත් ගන්න. හදිරෙගේ ප්‍රජායතිය නැති කරන්න කූට කුමන්ත්‍රණයක්. ඉතින් අපි අද දැනගන්න ඕනේ හෙට ගන්නේ මොකක්ද කියලා. ඔබතුමාට උදේට කියන්නයි කියන්නේ. ඔබතුමාලා අපිට ඉදිරිපත් කරපු නඩු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මොනවද කරලා තියෙන්නේ කියන එක ගැන මම දැනගන්න. ඒක නැතුව කොහොමද අපි තීන්දුව කරන්නේ? ඔබතුමා කිව්වා අද දවසේ අද පෙරවරුවේ තීන්දුවක් දෙනවයි කියලා නෑ නෑ හිට දවසේ ඉදයි විවාදේ මොකද කියන්නේ හෙට උදේ අපි කතා කරන්න කියලා කිව්වේ ඒක නේ මොකද හෙට දවසේ ගැන හෙට උදේ දෙවෙනි වාරයක් ගන්න දෙයක් නෑ ඒක අපි දැන් දැනගන්න ඕන දැන් අපිට හෙට උදේ ඒක හෙට උදේ honorable member this has already been discussed with honorable speaker පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ කොමිෂන් සභාව කියන්නේ අධිකරණයක් නෙමෙයි කවුද වරදකරුවන් ඒ අයට කොයි විදිය දඬුවම්ද පැනවිය යුත්තේ කියන එක තීරණය කිරීමට කිසිම බලයක් මේ කොමිෂන් සභාවට නෑ මං ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි රජයේ බැඳී සිටිනවා ඒ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඒවා ක්‍රියාත්මක කරනවා ඒ පිළිබඳ කිසිම සැකයක් නෑ පාස්කු කොමිෂමට තීන්දුවක් දෙන්න පුළුවන් ඉදිරිපත් කරන ලද
සාක්ෂිය අනුව. ඉතින් ඒ වාර්තාව කියවුවාම ඉතාමත් පැහැදිලි මේ තීන්දුවට වඩා වෙන තීන්දුවක් දෙන්න බැරි බව. මොකද සාක්ෂි ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ බුද්ධියන්සවලටයි CID එකටයි පොලිසියටයි. ඉතින් මේක කියවනකොට වෙලාවකට හිතෙනවා මේ සිද්ධියේ මහා බලකරු හොයන්න අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් උරාද කියලා ගැන. මොකද මේ සිද්ධිය වෙච්ච දවසේ ඉඳන්ම හැම එක්කෙනාම කිව්වේ මේ සිද්ධිය පිටිපස්සේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ තියෙනවා මහා බලකරුවෙක් ඉන්නවා. නමුත් කොමිෂන් එකෙන් එහෙම කෙනෙක් බතුරේ නැහැ. අපි දැක්ක සිද්ධිය වෙලා අවුරුදු දෙකකට පස්සේ මේ මහා බලකරුවෙක් ඉදිරිපත් වෙලා. මහා බලකරු සම්බන්ධයේ සාක්ෂි තිබ්බට ඇයි කොමිෂන් එකට ඉදිරිපත් නොකිරුවේ? ඔව් කොහොමද ඊටපැටි මහා බලකරු උනේ? ඉතින් මේ ප්‍රශ්න දිහා බැලුවාම අපිට විශාල සැකයක් ඇති වෙනවා රජයට තියෙන පීඩණයෙන් මිදෙන්න රජය මේ මහා බලකරුව නිර්මාණය කරලා තියෙනවා කියන එක. එදා රජයක් කරන තීන්දුව ගත්තනම් එදා මේ තත්ත්වේ රැති කරගන්න තිබුණා. කිරියල්ල මන්ත්‍රීතුමා කියනවා බුද්ධියංශ මේකට වග කියනවා. බුද්ධියංශ මේකට සම්බන්ධයි. මම තරයේ හෙලා දකිනවා තමුන්නාංශගේ කතාව. තමුන්නාංශලා මේක තමයි මේ සිද්ධියට ප්‍රධාන වශයෙන් දායක වෙන්න ඕන උතන. 2015 බීවෙච්ච යහපාලන ආණ්ඩුව බුද්ධියංශ අකර්මණ්‍ය කළුවා. බුද්ධියංශේ කොදිනාරටිය කැඩුවා. ත්‍රස්තවාදයේ නැවත හිසෝසවන්න අවශ්‍ය කරන පදනමය තුලින් ක්‍රියාත්මක කළා. කෑමවල කොත්තුවල වඳපෙති තියනවා කන්නේපා කියනවා මුස්ලිම් කඩයකින් බඩුවක් ගන්නපා කියනවා මුස්ලිම් ડોක්ටර්ස්ලා එල්ලියර්ලා ඉන්ෆර්ටයිල් කරනවා කියලා කියනවා. ඒ වගේ කමියුනිටි එකට පහර දීලා පහර දීලා පහර දීලා තමයි මේ වගේ තත්ත්වයකට ඇවිත් ඉන්නේ. ඊස්ට් ඇටැක් එක සිදු වුණා. අද තියෙන ආණ්ඩුව තිබ්බනම් ඒවකට මං හිතන්නේ ඒ බෝම්බේ තියලම 2020 දේශපාලනේ ඡන්දේ දිනයි. පාස්කු ප්‍රහාරයේ වාර්තාව පිළිබඳ සමස්තයක් වශයෙන් ගත් කල අදාළ සිදුවීම සිදු වූ වකවානුවේ රජයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නොසලකිල්ලෙන් කටයුතු කර ඇති බවත් පහසුවෙන් වළක්වා ගත හැකිව තිබූ අනතුර වළක්වා ගැනීමට කටයුතු නොකළ බවත් පැහැදිලි වෙනවා. එක් අන්තයක අන්තවාදීන් තවත් අන්තයක අන්තවාදීන් පෝෂණය කරමින් එකිනෙකා මත යැපෙන පරපෝෂිතයන් බවට සනාථ වෙලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස අපි මතභේද ඉවතලා සැකසංකා පරදවා අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය ගරුත්වය මත පදනම් වූ ශ්‍රී ලාංකික සමාජයකට පියනැංවීමේ කාලය ඉක්ුත් වී වසර 5ක් 50ක් විතර ගත වී ඇති බවයි. එහෙත් ඉංග්‍රීසියෙන් කියන ආකාරයට ඉට්ස් නෙවර් ටූ ලේට් බුද්ධියංශ අතරේ මේ විමර්ශනය කරගෙන යද්දී නොයෙකුත් ගැටුම් ඇති වෙනවා. CID එක පැත්තක, TID එක පැත්තක, DMI තව පැත්තක. වර්තමානයේ වන විට ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතාවගේ බිය සැක තුරන් කර ඇති බව රාජ්‍ය මාත්‍ය DV චානක මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රට තුල නැති අර්බුද ඇතිකරන කාලයක් තමයි මේ පැවතිලා තියෙන්නේ. අපි දන්නවා දැන් වර්ෂ දෙකක් පිටිපස්සට ගියෝ. එහෙම නැත්තම් යහපාලන ආණ්ඩුව කාලේ පැත්තට හැරුණු. අපිට මතකයි රටේ ජනතාවට තිබ්බ ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ජාතික ආරක්ෂාව. තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරිය එළියට බැස්සම නැවත වතාවක් ගෙදරෙයිද කියලා විශ්වාසයක් නැති තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ බයක් තිබුණා රටේ කොටසක් විකුණයි. එවැනි බයවල් තමයි පසුගිය කාලය තුල තිබුණේ. හැබැයි අද වෙද්දී රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා තමන්ට බියක් සැකක් නැතුව එළියට යන්න පුළුවන් වෙලා රටේ MCC ගිවිසුම් වැනි ගිවිසුම් අත්සන් කරන්න නැති තැනට ඇවිල්ලා අද රටේ ජනතාව වැඩි අවධානය යොමු වෙලා තියෙනවා පරිසර ආරක්ෂා කිරීම, ඒ වගේම ආහාරවල සුරක්ෂිතභාවය වැනි ප්‍රධාන කාරණා පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා. හැබැයි පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ ජනතාවට ඒව ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මොකද එළියට බැස්සොත් ගෙදරේ ඉඳ විශ්වාසයක් තිබුණේ නැහැ. පරිසරය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් හරිත ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවරගෙන තිබෙනවා. සිරිකොත්ත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. සජ්ජාතික පක්ෂය හැටියට අපි හරිත ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා අද රටටම. අපේ අරමුණ වෙන්නේ මේක අපි ඉදිරියේදී අපේ පරිසරය ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක ගැන කතිකාවක් ඇති කරන්න. මේ කොහොමද දැනට පවතින නීති රීති කොහොමද අපි ආරක්ෂා කරන්නේ, නැත්නම් ඒව සංශෝධනය කරන්න අවශ්‍යද සියල්ලක් ගැන සාකච්ඡා කරන්නත් අපි මේ හරිත ප්‍රකාශය ඉදිරිපත් කළා. අපේ බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් පරිසර සංවිධාන සමග සාකච්ඡා කළා මේ ප්‍රකාශය විවෘත කරනවා ජනතාවට. ජනතාවගෙනත් ඒ වගේම පරිසර සංවිධාන දනවලින් මේව සංශෝධනය කරන්න අවශ්‍ය නම් ඒව සංශෝධනය කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී ඒගොල්ලන්ගෙනුත් අදහස් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ රජයක් යටතේ කොහොමද අපි මේ පරිසරය අපි ආරක්ෂා කරගෙන හරිතවත් පාලනයක් ගේන්නේ කොහොමද කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කරන්න ඉදිරියට කරන්න. අපි පසුගිය කාලේ එක එක දේශපාලන පක්ෂවලින් නිකම් බොරුවට ගිහිල්ලා කාඩ් අල්ලගෙන උද්ඝෝෂණය කරන එක විතරක් නෙවෙයි, මේකට හරියටම යම්කිසි ඉදිරියේදී සැලසුමක් අවශ්‍ය වෙනවා. මේ රටේ තියෙන පරිසරය ඒ වගේම බැසි මනාන්තර කොහොමද අපි ආරක්ෂා කරන්නේ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්
අපි වැඩි කොටසක් කැප කරලා තියෙන්නේ වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහගෙදරින් ඈත් වෙලා පොඩ්ඩක් ඉන්න බවත් හැබැයි අපිට මහගෙදර සමාජිකයෙක් කියන එක අපිට අමතක කරන්න බෑ අපි කාත් එක්කව තමන අපලා නැහැ පිරමීඩ් හොරුම තමයි පොල්තල් ගේන්නේ සීනි හොරකම් කරන එක්කෙනාව තමයි පොල්තල් ගේන්නේ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන සතුස සභාපතිවරයාම තමයි මේ ආයතනයේ සභාපති වෙන්නේ ඉතින් මාපියාව මේ ජාලය එකිනෙකට සම්බන්ධයි වී ගොවියට සාධාරණ කරන්න වී මිල වැඩියට අරගෙන හාල් මිල අඩු කරලා පෙන්වුවා ඒසා ගොවි ජනතාවට ප්‍රශ්නයක් කරනවා නම් ඒ ප්‍රශ්නේ විසඳන්න මේ රජයේ බය වෙන්නේ නැහැ අපේ ජනාධිපති වාගේ කියන්නේ බය නැතුව වැඩ කරන්න කියලා දැන් අලුත්ම අන්දරේගේ කතාව තමයි හාල් කිලෝ තුලින් සති දෙකක් කන්න පුළුවන් කියලා පවුලකට. එතුමා ඒ කියලා තියෙන මොනවද දන්නවද? හාල් කැඳ හදලා ලෙව කන්න කියලා තමයි කියලා තියෙන්නේ. හාල් ටික කැඳ හදලා ලෙව කෑවොත් ඔන්න සති තුනක්ම මේ හාල් ටිකෙන් කැඳ හදලා ලෙව කන්න පුළුවන්. 10 බඩු මල්ලෙන් අවුරුදු කන්න බෑ. හැබැයි 10 බඩු මලු පහක් එකතු කරාම අවුරුදු කන්න පුළුවන්. කේජු කෑල්ලම කේක් ගෙඩියම කන්නේ නැතුව පොඩි කෑල්ලක් හරි කන්න මේ අවස්ථාවේ අරගෙන දෙනවා නම් ඒකේ වාසිය ගන්නවා. උදේ පාන්දර අපි අල්ලන්නේ පොල්තල් බොතවයි. පානපත්තු කරන්න. පොල්තල් දකින්නකොට බය හිතෙනවා. මේ රටේ දැන් සිංහල දමිල අලුත් අවුරුදු දෙනවා. මුංගට තමයි පළවෙනි එක. 1800 කට කිලෝ එකක් මුංගට ගන්නෙ. සීනි ගන්නම් කියන්න ඕනේ නැනේ. දෙවේ යන ගමන එච්චර හොඳ මදි. පාම් ඔයිල් මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් බේකරි සහ බිස්කට් කර්මාන්ත ශාලාවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා විසින් කටුපොල් වගාව හා පාම් ඔයිල් ආනයනය තහනම් කළා. ඒ තහනම් කළාම දැන් වෙනම මතවාදයක් ගෙනියනවා. බේකරි කර්මාන්ත ඉවරයි, බිස්කට් කර්මාන්ත ඉවරයි යනාදී වශයෙන්. ඒ සාධාරණ නෑ. මොකද හේතුව අපි බිස්කට් කර්මාන්තයටත් බේකරි කර්මාන්තයටත් බලපත්‍රයක් ලබා දෙනවා. ඔවුන්ගේ අවශ්‍ය යෙදුම් වලට අවශ්‍ය පාම් ඔයිල් හිඟයකින් තොරව ගෙන්න ගන්න. ඒ නිසා කිසිවෙකුත් කලබල වෙලා බය වෙන්න නරකයි. අපි රටපැත්තේ හිටගෙන දේශීය පොල්තෙල් කර්මාන්තය නගා සිටවන්නටත්, පොල් කර්මාන්තය නගා සිටවන්නටත් ක්‍රියා කරන අතර විදේශ වලට පාම් ඔයිල් වෙනුවෙන් ඇදලා යන මුදල් ප්‍රමාණය අඩු කරලා අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න. පාම් ඔයිල් තහනම් කරනවා නම් පාම් ඔයිල් දාලා හදන කිරිපිටි වර්ගයි. ලංකාවේ පාම් ඔයිල් වෙනුවට ඇත්තම හොඳ පිරිසිදු පොල්තල් දැනටත් පාම් ඔයිල් ෆැක්ටරියක් මේ ෆැක්ටරි තියෙනවා මේ ලංකාවේ. කර ගානක් වවලා තියෙනවා වවන්න අවසර දීලා තියෙනවා. දැන් ඒවෙන් පළදාවත් එනවා. ඒතකොට ඒකෙන් නිෂ්පාදනය කරන තෙල් වලට ඒවා මේ රටේ පාවිච්චි කරන්න පුළුවන්. අපි රජයක් ලෙස කිසි ලෙසකින්වත් මේ රට ඇතුලේ නිෂ්පාදන වලට අඩපණ කරන්න නතර කරන්න ක්‍රියා කරන්නේ නැහැ. මේ රට ඇතුලේ නිෂ්පාදනය කරනවා නම් ප්‍රමිතීන්ට අනුව ඒ වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ. බුද්ධික පත්‍රණ මැතිතුමා සඳහන් කළ පරිදිම ශනිකව ක්‍රියා කරන්න බෑ. මක්නිසාද යත් අපි බිස්කට් කර්මාන්ත ශාලා ගත්තොත් ඒ දේශීය වෙළඳ පොල් විතරක් නෙමෙයි ජාත්‍යන්තර වෙළඳ පොල්ටත් බිස්කට් සපේන කර්මාන්ත ශාලා. ඒ අයට ක්‍රූඩ් ඔයිල් නෙමෙයි පිරිසිදු කරපු සම්මත ප්‍රමිතීන්ට අනුව අමුද්‍රව්‍යයක් ලෙස යෙදවුමක් ලෙස අවශ්‍ය කරන දේ ආනයනය කිරීමට පමණක් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. මේ අතර පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තහවුර වූ ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් බහලුම් තොගයක් ප්‍රති අපනයනය කිරීම සඳහා ඊයේ දින රේගුව විසින් කොළඹ වරාය වෙත බාර දීම සිදු කළා. අදාළ පොල්තෙල් මෙරටට ආනයනය කරන ලද ආයතන ත්‍රිත්වයෙන් කටාන රිෆයිනරිස් ආයතනය විසින් ගෙන්වන ලද පිරිපහදු නොකළ පොල්තෙල් තොගය මෙලෙස වරාය වෙත රැගෙන ආ අතර අදාළ පොල්තෙල් තොග මේ මස 13 වනදා මැලේසියාව වෙත ප්‍රති අපනයනය කිරීමට නියමිතයි. මෙහි අඩංගු පිරිපහදු නොකළ පොල්තෙල් තොගවල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 105ක්. මෙතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන් මෙලෙස අදහස් පළ කළා. ප්‍රමිති කාර්යාංශයේ පරමාර්ථය හොඳ වුණත් එහි කටයුතු කරන අය දැන් අපට පේන්නේ මිනිස්සු මැරුණත් මිනිස්සු ලෙඩ වුණත් කමක් නැහැ කූට ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරන්නයි මේ නිලධාරීන් කැප වෙලා ඉන්නේ කියන බව පැහැදිලිවම ඔප්පුනා. ඒ නිසා අපි කියනවා මේ වගේ දූෂිත මේ වගේ අදූරදර්ශී මේ වගේ ප්‍රතිපත්ති විරෝධී සදාචාර විරෝධී කටයුතු කරන සිද්ධිකා සේනාරත්න වැනි නිලධාරීන් වහාම මේ සේවාවලින් ඉවත් කළ යුතුයි. ඔවුන්ගේ සේවා තහනම් කළ යුතුයි පමණක් නෙවෙයි මේ දක්වා කරන ලද මහා පරිමාණ හානියට ඔවුන්ට දඬුවම් දිය යුතුයි. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රතිපත්ති හොඳ වුණත් එහි අධ්‍යක්ෂිකාව ඇතුළු නිලධාරීන් ක්‍රියා කරලා තියෙන්නේ ජනතාවගේ යහපත පිණිස නෙවෙයි කූට ව්‍යාපාරිකයන්ගේ විස වෙළඳපළට එවන ජනතාව ලෙඩ කරවන ජනතාව මරවන ව්‍යාපාරිකයන්ගේ යහපතටයි මෙතෙක් කිරීලා තියෙන්නේ. ව්‍යාපාර නඩත්තු කිරීමද ප්‍රමිති කාර්යාංශයේ
බලාපොරොත්තුව සහ පරමාර්ථය කියන බව අපට අහන්න වෙනවා ජනතාවෙන්. සිනෝෆාම් කොවිඩ් එන්නත මෙරට සිටින චීන ජාතිකයන්ට ලබා දී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අනුව චීන ජාතිකයන් 2456 දෙනෙකුට එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. චීනයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දුන් සිනෝෆාම් එන්නත ශ්‍රී ලංකා විසිටින චීන ජාතිකයන් වෙත ලබා දී අවසන් කර තිබෙනවා. ඒ අනුව පෙරේදා සහ ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ සේවය කරන හෝ පදිංචිව සිටින චීන ජාතිකයන් 2456 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ, හම්බන්තොට, මහනුවර සහ පුත්තලම යන ප්‍රදේශවල සිටින චීන ජාතිකයන් වෙත මෙසේ එන්නත් ලබා දී ඇති අතර එහිදී කිසිදු චීන ජාතිකයෙකුට අහිතකර බලපෑමක් ඇති වී ඇති බවට වාර්තා වී නොමැති බවයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ. එන්නත දෙවන මාත්‍රාව තවත් සති 3කින් ලබා දීමට නියමිතයි. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 158 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 31ක්. අවස්ථාවනවලට අපකට තුළ COVID-19 රෝගීන් වාර්තා වීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පැවතුණත් දකුණු ආසියානු කලාපය තුලත් ඒ වගේම ගෝලීයව ගත්තත් බොහෝ රටවල මේ අවස්ථාවේදී COVID-19 රෝගය නැවත රැල්ලක් විදියට ඉතාමත්ම විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙමින් පවතිනවා. මේ තුලින් ඉන්දියාව අපේ අසල්වාසී රටේ COVID-19 රෝගීන් ඉතාමත්ම විශාල වශයෙන් වාර්තා වෙනවා. ඕනෑම අවස්ථාවක අපේ රට තුල වුණත් COVID-19 රෝගියෙක් පොකුරු වශයෙන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ජනතාව හැසිරෙනකොට ඉතාමත් පරිස්සම් වෙන්න ඕන. අලුත් අවුරුදු උත්සවයත් සමග ගමන් බිමන් යනවා, සාප්පු සවාරි යනවා. විශේෂයෙන්ම මේ සාප්පු සවාරි යනකොට මේ අවස්ථාවවලදී මේ වෙළඳ සැල්වල ජනතාව තෙරපෙන්න ගත්තොත් ඒක රාශිය වුණොත් එය ඉතාමත්ම සුදුසු ස්ථානයක් වෙනවා COVID-19 රෝගිය පැතිරෙන්න යම් කිසි විදියකින් රෝගීන් හිටියොත්. දැන් රටවට ආපුවත් කිහිපයක් කැටියෙන් වාතු පොලිස් වසමේ වාතු මන්සන්දි ආසන්නයේදී වෑන් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෑන් රථයේ රියදුරු වාතු පොලිසිය විසින් අතරින් කොටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ග්‍රාමීය සුරකම ලංකා ආරක්ෂක කමිටුව දැනුවත් කිරීමේ වැඩසටහනක් බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති PKJ අපොන්සු මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. පානදුර, නල්ලුරුව, වැකඩ, අලුබෝමුල්ල, පිංවත් යන ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රසකට හෙරොයින් අලෙවි කළ එකම පවුලේ සහෝදරින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ටාසේ නිලධාරීන් සමත්ව තිබෙනවා. මෙලෙස බාරයටගත් හෙරොයින් වල වටිනාකම ලක්ෂ 3කට අධික වන බවයි පොලිසිය සඳහන් කළේ. කහල්ල පල්ලිකැලේ අභිභූමියේ කලාවැව දික් ඇඳියව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී දැව ජාවාරමක් වැටලීමට කලාවැව ජාතික උද්‍යානයේ වනජීවි නිලධාරීන් සමත්ව තිබෙනවා. එම දැවතුගේ වටිනාකම රුපියල් ලක්ෂ 2කට අධික වන බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ. බේරුවල දර්ගා නගරයේ අලුත්ගමයන් නගරවල රාත්‍රී කාලයේ පවත්වාගෙන යන ආපන ශාලාවල හදිසි පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. මෙලෙස පරීක්ෂාවට ලක් වූ ආපන ශාලා 5කට අධික ප්‍රමාණයක ආහාර පිසීමට යොදා ගන්නා පොල්තෙල් සාම්පල් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. මේ අතර එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් තලවකැලේ නගරයේ ආපන ශාලා සිල්ලර සහ තොග්ග වෙළඳසැල් ආහාර ද්‍රව්‍ය සහ පිසු ආහාර අලෙවිකරණ වෙළඳසැල් අද දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසි පරීක්ෂාවට ලක් කළා. ඒත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමු වෙමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.